2019 ජනාධිපතිවරණය. බොහෝ දිනකේ කතාබහ තියෙනවා 2019 ජනාධිපතිවරණය පිළිබඳව. මේ බොහෝ දිනක් මේ වෙලාවේ තමන්ගේ දැස් යොමු කරගෙන තිනවා, විශේෂයෙන් විදේශ රටවල ඉන්න විදේශිකයන්, විදේශ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ වෙන විට බොහෝ දිනක් සඳහන් කරන විදිහට මේ ඡන්දය සඳහා පිටත් වෙනවා. මේක 2019 ජනාධිපතිවරණය තමයි මම හිතන්නේ තීරණාත්මක සංදිස්ථානයක් වෙන්නේ ශ්‍රී ලංකාවට. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අර අපි මේ විදුර නාලිකාවේ අද මේ විශේෂයෙන් එකතු වෙන බ්‍රහස්පතින්දා එකතු වෙලා ඉන්න දේශපාලන කතිකාවට හැමදාම ඉන්න අසේල ජයනත්, ඒ වගේම අජිත් ලක්ෂ්මන් ඉන්න අපිත් එක්ක අද එකතු වෙලා මේ පිළිබඳව කතා කරන්න. ඉතින් අර හැමදාම වගේ අටුවාටි කටිප්පනේ නැතුව අයිබන් කියලා පිළිගන්නවා. බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක එකතු වුණාට. ඕස්ට්‍රේලියාව වෙලාවට රාත්‍රී 11 කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් කාල වේලාවක් මේක කලින් අපි සඳහන් කරගත්ත විදිහට බොහොම ස්තුතියි ඔබලාගේ කාලය මේ වෙලාවේ විදුර වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන්. අයිබන් අජිත්. අජිත් දැන් මම අජිත්ගේ ආරම්භ කරන්න අසේල ගාවට යන්න කලින් මොකද හිතන්නේ මේ ජනාධිපතිවරණය පිළිබඳව? මම හිතන්නේ තීරණාත්මක ජනාධිපතිවරණයක්. ඔව් මම හිතේ මේ විශේෂයෙන් ගණනා කතා කරන්න වෙන ජනාධිපතිවරණය ගත්තාම, නමුත් මේ වල මේ දැන් අවිල්ලා තියෙන අවධිය තමයි වෙනදා අපි මොන පක්ෂයකද පක්ෂපාති කියන එක තියෙනවා. නමුත් මේ වල තියෙන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වෙනදාට වඩා ඉස්මතු වෙලා සමහර කොටස් කියනවා ඔව් අපි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා කියලා, සමහර කොටස් කියනවා අපි ඊට වඩා විධිමත් වූ ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා. ඒ වගේම ඡන්දදායකයෙක් බෙදලා ඉන්නවා. ඉතින් මයිති අසේලගෙන් අපි මේ පිළිබඳව වැඩිදුරට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. අසේල දේශපාලනය පිළිබඳව නිරන්තරයෙන් විදුරත් එක්ක එකතු වෙලා අපිත් එක කතිකාවක් ගොඩනගලා තියෙනවා. ඉතින් අජිත් කිව්වා වගේ අසේල දැන් මේ 2019 මම හිතන්නේ මගේ මා දැකලා තියෙන ජනාධිපතිවරණ ඉතිහාසයත් එක්ක මෙවර ජනාධිපතිවරණයේ ඉතාමත්ම තීරණාත්මකයි. මොකද සමාජ මාධ්‍ය දාලා ඒ වගේම අනිකුත් මාධ්‍ය මේ ජනාධිපතිවරණයේ පෙර පූර්විකාව නැත්නම් මේ තමන්ට ඕන අපේක්ෂකයා පිළිබඳ යම් කිසි කතිකාවක් ගොඩනගනවා. මේක හොඳ තත්ත්වයක්ත් තියෙනවා, නරක තත්ත්වයක්ත් තියෙනවා. කෙසේ වෙතත් මේ ජනාධිපතිවරණයේ මායිකයි සඳහන් කරේ දැන් බොහෝ පිටරට ඉන්න විදේශික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශවල පරිදි දීප්ත පුරස් භාවයේ හිමි ඔවුන් තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න විශේෂයෙන් ශ්‍රී ලංකාවට මේ වෙලාවේ යනවා. මේ ඡන්දේ විශේෂ අන්න එකයි. දැන් බොහෝ දෙනෙක් මේ තමන්ගේ ඡන්දේ දාන්න මෙච්චර උනන්දු වන්නේ. අපි මේ විදිහට පටන් ගමු. මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 35 දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ මම දුටු අනුර කුමාර දිසානායකත් ඒ වගේම ලාල්කාන්තත් පසුගිය වේදිකාවල සඳහන් කරනවා බොහෝ දිග පත්‍රිකාවක් තමයි තිබෙන්නේ. ඔවුන් සඳහන් කරනවා මේක විශාලම ජනාධිපතිවරණයේ විශාලතම ජනාධිපති ඉතිහාසයේ විශාලතම ඡන්ද පත්‍රිකාව කියලා. මේ ඡන්ද පත්‍රිකාවත් එක්ක ජනාධිපති අපේක්ෂකයන් 30 දෙනෙක් ඉන්නවා. නමුත් කරට කර යන ජනාධිපති අපේක්ෂකයන් 2 දෙනෙක් ඉන්නවා. අපි කතා කරමු ඒ ගැන. ඔව් උපුල් ඉසුරු අදිත් මම එකඟ වෙනවා ඔබ දෙදෙනා සඳහන් කළ කරුණුත් එක්ක. මේ ජනාධිපතිවරණය කාරණා කීපයක් අතින් ඊටාම වැදගත් වෙනවා, තීරණාත්මක වෙනවා. හැබැයි මේ තීරණාත්මක වෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් අපේක්ෂකයෝ එක එකනා ඉදිරිපත් කරන එක එක කඳවුරු වලින් ඉදිරිපත් කරන පදනම වෙනස්. මෙන්න මේ හේතුව නිසා තමයි මේක තීරණාත්මක වෙන්නේ කියලා. කොහොම වෙතත් මම හිතන්නේ අපේක්ෂකව 35 දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණත් තරඟයේ පවතින ඇත්ත තරඟයේ ප්‍රධාන තරඟයේ පවතින ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නේ අතර එක පැත්තකින් පවතින ආණ්ඩුව පැත්ත නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහත්මයාත් අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් තරඟයේ පවතින වෙලා තියෙනවා. ඊටාම තීව්‍ර තරඟයක් මේ වෙනකොට සිදුවෙමින් පවතින බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපේක්ෂකයෝ 35 දෙනාගෙන් අනිත් 33 දෙනා ගැනම අත වශයෙන්ම කතා කිරීම ඒ තරම්ම කාලීන සහ අදාළ වෙන්නේ නැහැ අද දවසේ. මොකද තරඟේ පවතින ප්‍රධාන දෙන්නගෙන් එක්කෙනෙක් තමයි දිනන්ද සූදානම් වෙන්නේ. ඉතින් මේක එක පැත්තකින් එක පිරිසක් කියන විදිහට තීරණාත්මක වෙනවා. ඒගොල්ලෝ කියන්නේ මෙතනින් පස්සේ රට ඉවරයි, රටක් ඉතුරු වෙන්නේ නැහැ කියන වගේ තර්කයක් තමයි ගොඩනගන්නේ. මම හිතන්නේ ඒක ටිකක් අතිශයෝක්තියෙන් කියන කතාවක්. ජනාධිපතිවරණේ කවුරු දිනුවත් රට ඉවර වෙන්නේ නැහැ. රට තියෙනවා.
නමුත් මෙතන තීරණාත්මක වෙන එක පැත්තක් තියෙනවා. මේක අජිත් අර මුලදී සඳහන් කළා වගේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බලනකොට ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ඊටාම තීරණාත්මක මැතිවරණයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටේ අපි 1931 සර්වජන චන්ද්‍රබලය ලැබිච්ච දවසේ ඉඳලා ගත වෙච්ච වකවානුව තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ කලාපයේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට ඊටාම හොඳින් විශාල අඩුපාඩුකම් තිබුණා, ඊටාම හොඳින් ක්‍රියාත්මක වුණා. ඒකට හොඳම උදාහරණය තමයි කිසිම දවසක අපේ රටේ හමුදා ආණ්ඩුවක් පිටවන්න, හමුදා කුමන්ත්‍රණයක් සාර්ථක වෙන්න මිනිස්සු ඉඩ දුන්නේ නැහැ. ඒක තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන වැදගත්කම. මිනිස්සු කොයිතරම් විචාර බුද්ධියෙන් අඩු වුණත් හමුදා පාලනයක් හමුදා කුමන්ත්‍රණයක් වගේ තත්ත්වයකට යන්න මිනිස්සු කොයි මොහොතකවත් ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදය යම්කිසි අවදානමකට ලක් වෙන්න පුළුවන් මේ මැතිවරණයේදී එක පාර්ශ්වයක් ජයග්‍රහණය කළොත්. විශේෂයෙන් මිලිටරිමය සම්බන්ධතා වැඩිපුර ඇති අපේක්ෂකයා ජයග්‍රහණය කළොත් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානියක් සිදු වෙන්න පුළුවන්. එහෙම වුණොත් රටේ විශාල ලේවැගිරීම් පවා සිදු වෙන්න පුළුවන් අනාගතයේදී. ඒක නිසා මේ පැත්තෙන් බලනකොට මේ මැතිවරණය තීරණාත්මකයි කියන කාරණාව මම පිළිගන්නවා. ඒ වගේම දැන් ඔබ සඳහන් කරපු මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැති මේ මිලිටරි පාලනය නමුත් ඔවුන්ගේ අපිට මේ අසේලා කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. මොකද අපිට මේ දුරතියා සඳහන් කරන්න බෑ කිසි දයක් මේක වෙයිද නොවේද සම්භාවිතාවයක් තියෙනවනේ. ඒ නිසා ඔවුන්ගේ අපි ඔවුන්ගේ ප්‍රධාන වශයෙන්ම අපිට යා හැක්කේ ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාවත් එක්ක. නමුත් මේ කිසිදු ප්‍රතිපත්ති මාලාවක අසේලා සඳහන් කරපු දේවල් සඳහන් වෙලා නැහැ. මම දැන් එකට එක අසෙන් අජිත් එක වෙවි. මේ ඔහු සඳහන් කරන දේවල් වලට ප්‍රතිපත්ති මාලාවල ඔවුන් සඳහන් කරලා තියෙන රට පිළිබඳ සහ රටේ ජීවි සංවර්ධනය පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් කතා කරලා තියෙනවා. ඔබ දකින්න විදියට කොහොමද මම අජිත්ගෙන් මේ ප්‍රශ්නෙම කරන්න මුලින්ම අජිත් ඔබ දකින්නේ කොහොමද මේ ප්‍රතිපත්ති මාලාව පිළිබඳ? මොකද මම එකඟ වෙන්නේ නැහැ මේ අසේලගේ කාරණා යම්කිසි කාරණා සම්බන්ධයෙන් අපිට විරුද්ධ පක්ෂේ නැත්නම් මිලිටරි පාලනයක් පිළිබඳ වශයෙන් සඳහන් කරන නමුත් අසේල සඳහන් කරන ඒ අපේක්ෂකයන් අවුරුදු 11ක් රට පාලනය කළා මිලිටරි පාලනයක් තිබුණේ නැහැ. ඉතින් මම අජිත් අව ප්‍රශ්නෙම කරනවා. ඔව් මම ඇත්තටම අසේල තමයි මේක උත්තර දෙන්නේ. නමුත් මම මුලින් අටුව මේ සඳහනක් කළොත් අතර ප්‍රධාන අපේක්ෂක දෙන්නගේ පක්ෂ දෙකම ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා. නමුත් ඒ මම දකින්නේ පක්ෂ දෙකම නිකුත් කරපු ප්‍රතිපත්ති අර වගකීමකින් තොර ප්‍රකාශය. කියන්නේ දැන් ඉසුරු ලියාගෙන යනවා ප්‍රතිපත්ති ටික සහ මේ විචන්ද පොරොන්දු ටික ඉසුරු අරග කරනවා මේක කරනවා. ඒ වගේම මම මේ පැත්තේ ඉඳන් ලියන්නේ යනවා මාත් දෙනවා. ඒ වගේම වෙනත් ප්‍රතිපත්ති වියකබයි කිසිම ආකාරයකින් අද තියෙන ආර්ථිකයේ මහ බැංකුවේ තියෙන මේ මූල්‍යම ප්‍රතිපාදන කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා මේ කියන්නේ. හැබැයි එක නමුත් ඊළඟ කාරණේ තමයි මම බලන්න තියෙන මෛතේ අසේලගේ නිරීක්ෂණය අපිට තව මොහොතකින් කියයි. කොහොමද මේ අපේක්ෂකයෝ දෙන්න තමන්ගේ මේ ප්‍රතිපත්ති පිළිබඳ අපිට ප්‍රස්ට්‍රීම් වලදී වටම අවබෝධ කරද්දී ඔවුන් තේරුම් අරන් තියනවාද කියන එක වලට ඒගොලු සාක්ෂි දරනවාද කියන්නේ. ඔව් ඒ වගේම මට අසේලගෙන් මේකට මෙන්න මේ ප්‍රතිපත්ති ඇත්තටම කා වඩා ප්‍රගතිශීලීද එහෙම නැත්නම් මේවා යථාර්ථවාදීද නැත්නම් මේවා ඇත්තටම මේ අපි ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් මේවා ප්‍රායෝගිකද කොතරම් ප්‍රායෝගිකද මේ කියන්නේ අපේ රට තුල කෙලෙන්නට හැකිද මේ ප්‍රතිපත්ති මාලා දෙක පිළිබඳව කතා කරමු. දැන් ප්‍රශ්නේ තමයි දැන් ප්‍රශ්න කීපයක්ම මතු කරලා දෙන්නම මට යතර මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉස්සර තව ප්‍රශ්නයක් මතු කරලා. ඉතින් අත වශයෙන් දැන් මෙතන තියෙන මූලික ප්‍රශ්නේ මම ඒ ක්‍රමානුකූලව ඒ මතු කරපු ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඉසුරු කියු විදිහට මම කිව්වේ නෑ මිලිටරි ආණ්ඩුවක් තමයි ඇති වෙන්න යන්නේ කියලා. මිලිටරි ආණ්ඩුවක් මේ මැතිවරණයෙන් පස්සේ ගෝඨාභය පක්ෂ මහත්තයා දිනුවත් ඇති වෙන එකක් නැහැ. නමුත් මේ වගේ ආණ්ඩුවට කියන්නේ ෆැසිස්ට් තාලේ ආණ්ඩු කියලා. ෆැසිස්ට් වාදී ආණ්ඩු තුමි ෆැසිස්ට් තාලේ ෆැසිස්ට් ක්‍රමේ ආණ්ඩු කියලා තමයි මේ ඇති වෙන්න ඉඩ කඩ තියෙන ඒ වගේ ආණ්ඩුවලට සාමාන්‍ය දේශපාලනයේදී කියන්නේ.
ඒවගේ ආණ්ඩුවක් බිහිවීම අවධානමක් තියෙනවා කියන එක තමයි මම කිව්වේ නැත්නම් මේ අර පූර්ණ මිලිටරි ආණ්ඩුවක් ඇතිවීම අවධානමක් තියෙනවා කියන එක නෙමෙයි. නමුත් ඒ ඇති වෙන පැසිස්තාලේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම බරපතල ලෙස හානිදායකයි. ඒක තමයි මම මුලදී කිව්වේ. අනිත් එක මේ ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව සඳහන් කළානේ. අපේ රටේ නිදහසින් පස්සේ අත් වශයෙන්ම වාමාංශික දේශපාලන පක්ෂ මුල් කාලේ සම සමාජ කොමියුනිස් පක්ෂය කියන්නේ මේ දැන් තියෙන සම සමාජ කොමියුනිස් පක්ෂ නෙමෙයි 64 සභාවෙන් අවසන් වුණු කොමියුනිස් පක්ෂය ගැන මම කියන්නේ මේ සම සමාජ ව්‍යාපාරය ගැන කියන්නේ ඒ වාමාංශික පක්ෂ හැරෙන්න අනිකුත් පක්ෂ මැතිවරණවලදී ප්‍රතිපත්ති ප්‍රකාශන කියලා ඉදිරිපත් කරේ වැඩ ලයිස්තුවක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන දෙන පොරොන්දු ඇතුළත් වැඩ ලයිස්තුවක් තමයි ඉදිරිපත් කරේ. ඒ කියන්නේ අපි මොනවද කරන්නේ කියන ප්‍රශ්නෙට උත්තර දුන්නා මිසක් අපි ඒක කොහොමද කරන්නේ කියන ප්‍රශ්නය කිසි දවසක ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් විශ්ලේෂණය කරලා නැහැ. ඉතින් ඒ தත්ත්වය මේ මැතිවරණයේදී අලුත් දෙයක් කියන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශන කියලා හැම පක්ෂෙම ඉදිරිපත් කරලා තියෙන්නේ ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන හිතේ තියෙන සංකල්ප ටිකක් වැඩ පිළිවෙලක්. අපි මේ මෙහෙම කරනවා කියලා. ඒ කවුරුවත් විද්‍යාත්මකව සහ තාර්කිකව ඒක කොහොමද කරන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දීලා නැහැ. අර අගිත් කිව්ව විදිහට ආර්ථික පොරොන්දුවක් දෙනකොට දේශපාලනඥයෝ අපි හිතමු බදු අඩු කරනවා කියලා කියමු. වැට් බද්ද අඩු කරනවා උදාහරණයක් ඇරෙයිද. ඒතර වැට් බද්ද අඩු කරනවා කියන පොරොන්දුව දුන්නට මදි කොහොමද ඒක කරන්න කියලා පෙන්වන්නේ. ප්‍රතිපත්ති ඒක කරන්න වෙන්නේ රටේ සමස්ත ආර්ථික පිළිබඳ විවරණයක් කරමින් අපිට තියෙන ඩොලර් බිලියන මෙච්චර ගානක ආර්ථිකය. ඒ ආර්ථිකයේ අපේ අයවැය පරතරය මෙහිමයි. ඊග ශේෂපත්‍රෙ මෙහිමයි කියලා පෙන්නලා ඒකින් අපිට කරන්න තියෙන වැඩ රජ්‍ය ආදායම මෙහිමයි. රජ්‍ය ප්‍රධාන ආදායම් මාර්ගයේ බදු ඒ බදු වලුත් වැඩිපුරම ආදායමක් ලැබෙන්නේ අහවල් බදු වලින්. එතකොට ඒ බදු වලින් ලැබෙන ආදායම මෙච්චරයි. ඒ ලැබෙන ආදායමින් අපි මේ දේවල් කරන්න ඕන. ඒ දේවල් කරාට පස්සේ අපිට හිගයක් ඇති වෙන්නේ අතිරික්තයක් නෙමෙයි. එතකොට අපිට ණයට ගන්න සිද්ධ වෙනවා දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන්. ඒ ණය ගත්තාම ඒ ණය සේවයේ ඩෙට් සර්විස් කියන එක ණය ආපහු ගෙවීම පොලියත් එක්ක කරන්න මෙච්චර වේදමක් යනවා. එතකොට අපිට මේ වගේ මුදලක් තමයි තියෙන්නේ. මේ මුදලින් අපිට මෙහෙම කරනවා. එතකොට මේක අපි ප්‍රමුඛතාවක් දී යුතු දෙයක් හැටියට හඳුනා ගන්න කරුණු වලට අවශ්‍ය මුදල් ලබා ගැනීමට අපි මෙන්න මේ දේවල් වලට කරන වියදම් අනවශ්‍ය වියදම් හැටියට කල්පනා කරලා අපි මේ වියදම් අඩු කරනවා. අඩු කළාට පස්සේ එතනින් මෙච්චර ගාණක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ගාණින් අපි අහවල් ළමයින්ට හරි අධ්‍යාපනයට හරි විශ්වවිද්‍යාලයට සමත් වෙන සියලු දෙනාට උසස් අධ්‍යාපන වරම් දෙන්න අවශ්‍ය කරන වියදම් හරි මෙන්න මේ මෙච්චර ගාණක් යනවා. ඒකට අපි ඒ ගාණින් මේ ගාණ මෙහෙම පියෝගෙන තවත් මදිනම් ඉතුරු ගාණ අහවල් තැනින් පියෝගෙන තමයි මේ වැඩ කටයුතු කරන්නේ කියලා ඒ විදිහට සංක්ෂිප්ත කියන්නේ ඒ විදිහට විස්තරාත්මකව විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරපු වැඩ පිළිවෙලක් අපිට පේන්න නැහැ දෙපැත්තේම ප්‍රධාන අපේක්ෂක දෙන්නගෙන්. අනුරාධ දිසානායක මහත්තයාගේ වැඩ පිළිවෙලේ මට පේනවා කුංචි තාර්කික බවක් පෙන්වන්න යනවා කියලා. නමුත් එතන තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ කියන දේවල් තනි රටක කරන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු සිහින දකින්නවා ඒගොල්ලෝ හිතන්නේ මේ ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. එහෙම නෙමෙයිනේ ලංකාව තියෙන්නේ ලෝකේ ඇතුලේනේ. අපිට ලෝකෙන් කොන් වෙලා කොයි විදිහකටවත් පවතින්න පුළුවන් කමක් නැහැ. ට්‍රොස්කි කිව්වා තනි රටේ සමාජවාදී බෑ කියලා. තනි රටේ සමාජවාදී නෙමෙයි තනි රටේ ලිබරල් වාදයක් බෑ. මුළු ලෝකෙම යන්නේ එක දිශාවකට නම් මුළු ලෝකෙම නව ලිබරල් ආර්ථික ක්‍රමය මත පදනම් වූ ප්‍රතිපත්ති සකසමින් ඒ මත නම් කටයුතු කරන්නේ අපිට විතරක් අර පරණ සමාජවාදී ආයාත ආදේශින උපාය මාර්ගයකට හෝ ඒ වගේ දෙයකට යන්න අපහු පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිට හැඩ ගැහෙන්න වෙනවා යම්කිසි ක්‍රමයකට මේ යන ක්‍රමයක් එක්ක යන්න. ඒ ක්‍රමය තුල කරන්න පුළුවන් හොඳම දේ කරන්න පුළුවන් උපරිම ප්‍රතිලාභ ලැබෙන අපිට ප්‍රතිලාභ ලැබෙන අපිට අවම හානි වෙන ක්‍රමයක් තමයි සොයාගත යුත්තේ. ඉතින් එවැනි විද්‍යාත්මක ප්‍රවේශයක් ජනතා විමුක්ති පෙරමුණේ වැඩ පිළිවෙල තුල මම දකින්නේ නැහැ. හොඳයි සර්. ඔව්. අතර මේ දැන් අපි මේ ආසෙල තව ප්‍රශ්නයක් තියෙන උත්තර දෙන්න. ඒ තමයි මේක යථා මේක ප්‍රායෝගික නැති වුණාට මේ දෙකේ තියෙන සමානතාව අපි තුන්වෙනි හතරවෙනි අපේක්ෂකව අමතක කරලා ප්‍රධාන අපේක්ෂකව දෙන්න විතරක් ගත්තා. ඒ ප්‍රධාන අපේක්ෂකව දෙන්න ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ වල
වඩා ප්‍රායෝගික සහ යථාර්ථවාදී බවක් මම දකිනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙල තුල. ඒකෙන් මම කියන්නේ ඔහු කියන හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා කියලා. නමුත් බදු අඩු කිරීම වගේ ප්‍රායෝගික නොවන කටයුතු යෝජනා ඉදිරිපත් කරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැඩපිළිවෙලට වඩා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙලේ යම් ප්‍රායෝගික බවක් තියෙනවා. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරන වැඩපිළිවෙල න්‍යායික වශයෙන් කිව්වොත් ඒක සුභ සාධනවාදී වැඩපිළිවෙලක් කියලා තියෙනවා. සුභ සාධනවාදී කියලා කියන්නේ වෙල්ෆෙයාරිසම් කියලා කියන පදනම මත තමයි යාගේ වැඩපිළිවෙල සකස් වෙලා තියෙන්නේ. ඉතින් වෙල්ෆෙයාරිසම් කියලා කියන්නේ සුභ සාධනවාදී කියන එක ආර්ථිකයකට දැඩි බරපතල හානියක් සිදු වෙන්නේ නැහැ. මොකද සුභ සාධන වාදී කියන එක කේන්ස් වගේ ධනපති ආර්ථික විද්‍යාඥයෝ පවා අනුමත කරපු දෙයක්. ඒගොල්ලෝ පවා තහවුරු කරපු දෙයක්. ඒගොල්ලෝ කිව්වේ මිනිසුන්ට සුභ සාධනෙ දෙනකොට දැන් අපි උදාහරණයක් ඇටියට සමෘද්ධියට අමතරව ජනසවියක් දෙනවා නම් මිනිසුන්ගේ අතර යන සල්ලි ප්‍රමාණය වැඩි. එතකොට ඒ සල්ලි ප්‍රමාණය මිනිසු වියදම් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දෙන්න පුළුවන්ද කියන එක. දෙන්න පුළුවන්ද කියන එකයි අනිත් එක. දැන් සාමාන්‍යයෙන් මේ ඔස්ට්‍රේලියාව වගේ රටක ගත්තොත් මිනිසුන්ව අපි සුභ සාධන තමයි මේ ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් ලබා දෙනවා. තමන්ට රැකියාවක් නැත්නම් තමන්ට තමන්ගේ ගෙදර රෙන්ට් එක ගෙවන්න එහෙම නැත්නම් හැමදේම සේෆ්ටි නෙට් සේෆ්ටි නෙට් හැම ඒ දේම ලබා දෙනවා. නමුත් ඒ අතර වාරි රජේ උනන්දු වෙනවා ඔවුන්ට රැකියාව හොයා දෙන්න, රැකියාව වලට ඔවුන්ව තල්ලු කරන්න. ඒ වගේම ජම් කිසි දවසක ඔවුන් රැකියාවට ගියාම ඔවුන්ට ලැබෙන සුභ සාධන දීමනා අතර කිරින් අතර කරනවා. දැන් ඔබ සඳහන් කරන විදිහට ශ්‍රී ලංකාවේ අපි පුරුදු අපි යාළුතු ඉන්නේ දෙවෙනි එවැනි දෙයකට. මොකද මේක තමයි වෙන්න ඕනේ. දැන් මම කියන්නේ ඒක හරි කියන එක නෙමෙයි. දැන් ඒ කියන්නේ නිකන් මිනිසුන්ට පිනට දිදි හැමදාම ඉන්න පුළුවන් ආර්ථිකයක් සාර්ථක වෙන්නේ නැහැ. ඒක කරන්න බෑනේ හැමදාම එක පිරිසක්. මම ආසඳහන් කරන්නේ අවුරුදු 60න් ඕනේ යම් කිසි සුභ සාධන කටයුතු අවශ්‍ය කරන පිරිසක්, ඒ කියන්නේ සහනාධාර අවශ්‍ය කරන පිරිසක් සමාජයේ ඉන්නවා. ඒ පිරිසට දෙන්න ඕනේ. දැන් නවලිබරල් ආර්ථික ක්‍රමයේ හඳුනා දුන්නාට පස්සේ ඒගොල්ලෝ කිව්වේ empowerment කියන එක. ඒ කියන්නේ බල ගැනීම. ඒ කියන්නේ මිනිහෙක් රැකියාවක් හොයාගන්න තක්කල් ඔහුව රැක බලා ගන්නවා. කම්මැලිව බිහි කරන්නේ නැහැ. ඒක තමයි නවලිබරල් ආර්ථික ක්‍රමයේ තියෙන්නේ. නමුත් ඒක වෙනස තමයි අර ඒකෙන් බරපතල හානියක් වුණා. ඩෝල් එක කියලා ඉස්සර කිව්වේ දැන් මේ රටවල් උනත් කිව්වේ. දැන් මේ ඩෝල් එක කියලා කියන්නේ ඒක නවත්තලා මේක දැන් මේ ජොබ් සීකින් ඇලවන්ස් වගේ එකක් දෙනකොට ඒකෙදි මොකක් හරි හම්බ වෙන ජොබ් එකකට මිනිහව තල්ලු කරනවා. ඒතකොට ඒකෙන් ප්‍රොඩක්ටිවිටි එකට, ඒ කියන්නේ ඵලදායීතාවට, කාර්යක්ෂමතාවට වගේම රටේ සමස්ත ආර්ථිකයේ ඊළඟට මේ පුද්ගලයා රැකියා තෘප්තිය කියන එක නැති වෙනවා. ඒතකොට රැකියා තෘප්තිය නැති වුණාම ඵලදායීතාවට ඒක අහිත කරලෙස බලපානවා. පුද්ගලයාට යම්කිසි අකමැත්තකින් තමයි මේ රැකියාවන් එහෙම කරන්නේ. ඒතකොට ඔහුට ආතතිය වගේ මානසික තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒක තමයි නවලිබරල්වාදී ක්‍රමයේ තුල තියෙන වරද. නමුත් මම කිව්වේ ඒක නෙමෙයි. කේන්ස්ගේ සුභ සාධක ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් රටකට බරපතල හානියක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු අතරේ මුදල් ගැවසෙනවා. මම කියන්නේ ආර්ථික ක්‍රියාවලියට මිනිස්සු අතරේ මුදල් ගැවසෙනකොට මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඒ කියන්නේ පර්චේසින් පවර් කියන එක, ක්‍රය ශක්තිය කියන එක ඇති වෙනවා. ඒ ඇති වුණාට පස්සේ ඒක ආර්ථිකයේ ස්ටිමියුලේට් වෙන්න, ඒ කියන්නේ ආර්ථිකයේ යම් පිබිදීමක් ඇති වෙන්න ඒක යම් කිසි විදිහකට බලපානවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මේ හොඳම ක්‍රමයක් කියලා මම කියන්නේ නැහැ. නමුත් ලංකාවේ සුභ සාධනය ලැබිය යුතු 20% විතර වගේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙන, ඒ දරිද්‍රතා රේඛාව 6% වගේ ප්‍රමාණයකට පින්නුම් කරාට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ අනික් මහ බැංකුව ඇතුළු දේවල් එක්තරා කාලයක. නමුත් ඇත්ත දරිද්‍රතාව රටේ ගණන් බැලුවොත් 20% විතර තාම දරිද්‍රතා රේඛාවෙන් පහළ තමයි ජීවත් වෙන්නේ යථාර්ථවාදී බැලුවොත්. ඉතින් ඒගොල්ලන්ට යම්කිසි සහනයක් අවශ්‍යයි. එතකොට ඉසුරු කියු විදිහට අර වයෝ වෘද්ධ වූ ලෙඩ වූ අයට බල කරනවා නම් රස්සාවල් වලට යන්න, ඒක එච්චර සාධාරණ දෙයක් නෙමෙයි. ඒගොල්ලන්වත් රැක බලා ගැනීම සමාජ වගකීමක් වෙනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒක හැබැයි කියන්නේ ඔහුට යම් අදහසක් තියෙනවා. ඒ කියන්නේ ඒක කරන්නේ කොහොමද කියන ඔහු වියදම් කැපීම පිළිබඳව ඔහු හුඟක් මං හිතන්නේ
විශ්වාස කරනවා වියදම් කපල යම්කිසි රජයේ අනවශ්‍ය වියදම් අඩු කරලා යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරගෙන ඒකින් මිනිසුන්ට සහන දෙන්න පුළුවන් කියන විශ්වාසයක ඉන්නවා. නමුත් දීර්ඝ කාලීනව මම හිතන්නේ ඒක කොයිතරම් දුරට සාර්ථක කර නමුත් ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් අර කියන කාරණාව මේ බදු අඩු කිරීම කියන්නේ පොඩි ගානක නෙමෙයි බදු අඩු කරනවා කියන්නේ වැඩිපත්. ඒක අඩු කරපුවාම ගණන් හදලා බැලුවොත් ඉසුරු තේරෙයි. සාමාන්‍යයෙන් අපේ රටේ විශාල පාඩු පිට දුවන රජ ආයතන තියෙන හුඟක් ඒවා. අපේ රජ ආයතන විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් පෙට්‍රෝලියම් සමාගම, පෙට්‍රෝලියම් සමාගම මේ හුඟක් දේවල් සංස්ථා හුඟක් ඒවා රූපවාහිනී සංස්ථාවක් ඒවා වුණා. අත්ත වශයෙන්ම පාඩු පිට තමයි දුවන්නේ. ඒවට සල්ලි දෙන්නේ මහා භාණ්ඩාගාරය. ඒතර මහා භාණ්ඩාගාරයෙන් දෙන සල්ලි වලින් තමයි ඒවා වැඩ කරන සේවකින්ට පඩි ගෙවන්නේ. එතකොට වැඩබද්ද මේ ප්‍රමාණයෙන් අඩු කරාම අඩුම තරමින් ලක්ෂ දෙකකට මං ගණන් හදලා බලන විදිහට අඩුම තරමින් ලක්ෂ දෙකකට රස්සාවල් දෙන්න බැරුව යා මේ රස්සාවල් නැතු යා පඩි දෙන්න බැරුව රස්සාවල් අහිමිනා තියෙන දැනට සංස්ථා සහ රාජ්‍යාංශයේ සේවයේ ඉන්න ලක්ෂ දෙකකට විතර පිරිසකට විදුරු බල මණ්ඩලය ඇතුළු ඒ හැමතැනම ඉන්න රජ්‍ය සේවකයන් ලක්ෂ දෙකකට පමණ වැටුප් දෙන්න තියෙන සල්ලි ටික ඒ ආදායම රජ ආදායම නොලැබී යනවා. ඉතින් ඒක නිසා මේක අමු බොරු මේ මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා කිසිම ගණන් හැදින්ලකින් තොරව ඉදිරිපත් කරපු කිසිම තාර්කික බවක් විද්‍යාත්මක බවක් නැති යෝජනාවක් හැටියට තමයි මේ වැඩබද්ද අඩු කිරීම මම දකින්නේ. ඔව්. අසල මම හිත මේ කාරණාව මේ ජනාධිපතිවරණයේ තව පැත්තකට යොමු කරන්න විශේෂයෙන් මේ පාක්ෂිකයෝ මේ ප්‍රධාන අපේක්ෂකින්ගේ පාක්ෂිකයෝ විශ්වාස කරන සභාවක් තමයි මේ බලය බෙදී පිළිබඳ උදාහරණයක් හැටියට සමහර කොටස් කියනවා මේ බලය බෙදීම තමයි අපිට මේ හානි කරන්නේ. බලය බෙදීම හොඳ නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය සහ ඔහුගේ පාක්ෂිකයන් ඉන්න මතය තමයි ඔවුන් විශ්වාස කරන දේ තමයි බලය තියෙන තරමට හොඳයි. ඒකයි අපි මේ බලවත් බලය එකතු වෙන එක. ඒ වගේම මම එකට දෙයක් තව අජිත් එකතු කරන්න. ඔව්. බොහෝ දෙනෙක් දැන් අපි මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා කරන ගොරෝදේව බැලුවම මිනිසුන්ට තියෙනවා මේ පොඩි ප්‍රශ්නයක් අවුරුදු කීපයක් පුරාට අවුරුදු 70ක මේ අපි කරගෙන යන අපි අවුරුදු 70ක් පුරාවට මේ බලය වෙනුවෙන් නැත්තම් මේ ආණ්ඩු තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු කරගෙන යනවා. ඒ වගේම මේක ඇති අපිට ඕන එක රාජනායකෙක් මේ අජිත් කිව්වා වගේ අපිට ඕන එක රාජනායකෙක් ආඥාදායකෙක් නෑ, අපිට ඕනේ හිට්ලර් වගේ ආඥාදායකෙක් රට පාලනය කරන්න. ඉතින් මේ යන ක්‍රමේ අජිත් මේ යන ක්‍රමේ සාර්ථකද මේ හිතන විදිහට? දැන් මම අජිත්ගේ ප්‍රශ්න උකන මුලින්ම මේ අසීරට ඉන්න කලින් මම හිතන්නේ මම මේ නීති ව්‍යුහය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විතර කතා කරමින් ඉඳ වෙන්නේ නැති අයිසුරෝග යමුකලේ මම ඒකට එකතු වෙන්නේ නැහැ. ඇත්තටම මේ වෙන මොකද මම සඳහන් කරන්නේ මිනිසුන්ගේ දැන් තියෙන මානසිකත්වය. ඒ මානසිකත්වය මිනිසුන්ගේ තියෙන දැනුමේ තියෙන දාරක් මේ අපි මේ ඒ දැනුම පිළිබඳව මම අදිදීන් ප්‍රශ්න කරන්නේ මිනිසුන් ඒ තත්ත්වයට තල්ලු කරලා තියෙන වර්තමාන ඒක තමයි මම කියන්නේ ඉස්සර. මගේ අසේලත් නිතරම කියපු කතාව තමයි අපේ නිරීක්ෂණය තමයි මේ සිවිල් සමාජෙම පිරිහිලා වැටලා තියෙන. කියන්නේ සමාජ අපේ මුළු සමාජයේම ගතිගුණ අතින් මේ සීළු දේවල් අතින් සිතුම් පෙතුම් අතින් පිරිහීමක්පත් වෙලා තියෙනවා. ඒක මම හිතේ අසේල දේශපාලන වශයෙන් හැමෙන්න සඳහන් කරනවා සීළු සමාජය පිරිහිනවායි කියලා. ඒක තමයි අපි දකින්නේ අපි මේ දවස ගානේ මිනිසුන්ගේ හැසිරීම වෙනස් වෙච්චා. මිනිසු අගේ කරන දේවල් සමාජයට මේ බොහොම මුදල් සහ යවට ඒවා විතරයි දෙක කරන්නේ. යහපත්කම් අගේ කරන්නේ ඒ වගේ දේවල්. ඒකේම ප්‍රතිඵලයක් තමයි මේ අපිට විනයක් නෑ. අපිට අපේ මිනිස්සෙක් හැටියට විනයක් හදාගන්න බෑ. අර ගවයන් පාලනය කරන්න බල්ලෙක්ව ගන්නවා වගේ කවුරුහරි අපි මේ හිට්ලර් කෙනෙක්ට ගමු අපිව පාලනය කරන්න ජනාධිපති වරණයේදී හිට්ලර් කෙනෙක් පත් කරගමු. ඔව් දැන් ඕක මේ විදිහට තමයි දකින්න ඕනේ. ඒ කියන්නේ බලේ බෙදීම කියන එකට විරුද්ධයි ප්‍රබල රාජ්‍යක් තිබිය යුතුයි. අපිට ඕනේ ආණ්ඩුවක්, දැන් තියෙන පාණ්ඩුවක් කියන සටන් පාටේ හරි. එතකොට ඒගොල්ලෝ දැන් ඒ එහෙම ඉල්ලන එක ෆැසිස්ට්වාදී ව්‍යාපාරවල ලක්ෂණයක්. ප්‍රබල නායකී ඉන්නවන ප්‍රබල රාජ්‍යයක් තිබිය යුතුයි කියන දේ. අත වශයෙන්ම ඒකේ අනිත් පැත්ත තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සාර්ථක ඕනෑම දේශපාලන සමාජ ආර්ථික ගැටලුවක් විසඳිය හැකි ක්‍රමයක් කියන කාරණාව
විශ්වාස කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා. ඩිමොක්‍රසි වර්ක්ස්. ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරනවා ප්‍රායෝගිකයි. කියන තත්ත්වය ඒගොල්ලෝ පිළිගන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී තුල මේ සියලු දේවල් විසඳිය හැකියි කියන කාරණාව පිළිගන්නේ නැහැ. අනිත් අතට රටේ කාලයක් මුළුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ හරියට අවබෝධයක් නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදී හරියට ක්‍රියාත්මක නොවුණු රටක අලුත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් හඳුන්වා දෙන්න හදන හැම වෙලාවකම වගේ ලෝකයේ කොයි වගේ මතයක් ඒ සමාජය තුළ ඇතුළේ මේව හරියන්නේ නැහැ මේ විදිහට කොහොමද මේ අතගාලා මේ බණ කියලා ඔය හරියන්නේ නැහැ විශේෂයෙන් ඒක ඇති වෙන්නේ මිදිතයන්ගේ. ඔව් දැන් ඒක මේ හොඳම උදාහරණය තමයි වයිම රිපබ්ලික් එක වයිම ජනරජය ජර්මනිය. ඒ කියන්නේ වයිම කියන පාලකයා ඉතාම දරුණු ප්‍රජා ඒකාධිපති පාලනයක් තිබිච්ච යුගයක් අවසන් කරලා වයිම යම් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ජර්මනිය ගොඩනගන්න උත්සාහ කරනකොට ඒ ඇතිවෙච්ච අඩුපාඩුකම් පාවිච්චිට අරගෙන තමයි හිට්ලර් ජනතාව තමන්ගේ ව්‍යාපාරය වටා පෙළ ගැස්සුවේ. මේක හරියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේක හරියන්නේ නැහැ. මේක අපි ප්‍රබල ඒකාධිපති විදිහට මේක කරන්න ඕන මේ ප්‍රබල රාජ්‍යයක් ඇති කරලා හොඳ නායකෙක් ශක්තිමත් කොන්දපණ තියෙන නායකෙක් එක්ක තමයි මේක කරන්න පුළුවන්. ඒ නිසා හිට්ලර් කෙනෙක් හරි ඇවිල්ලා කමක් නැහැ මේක කරන්න පුළුවන් කියන කාරණාව. දැන් එහෙම අත්ත වශයෙන්ම తాවකාලිකව කෙටි කාලීනව මිනිස්සු යටපත් කරගෙන ප්‍රශ්න යම්කිසි විදිහකට යම්කිසි සාර්ථකත්වයක් ලෝකේ ඇති වුණා. නමුත් ඒ ඇති වෙච්ච කිසි දෙයක් වැඩක් වුණ නැහැ. ප්‍රතිවිප්ලවයක් ඇවිල්ලා මිනිස්සුම නැගිටිගෙන මිනිස්සු නිදහස නැති වෙනකොට මිනිස්සුන්ට තේරුණා නිදහසේ තියෙන වටිනාකම. ඒතකොට මිනිස්සු නැගිටලා පහුගිය කාලේ අපි දැක්කා ලෝකේ පුරා ඉතිහාසයේ පුරා සිද්ධ වෙච්ච දේ මිනිස්සු නැගිටලා සෝවිත් දේශේ පව බිඳ වැටුණා. චීනේ පව තියන්නන් මාන් චතුරස්සේ දේශපාලන නැගිටීමෙන් අද හොංකොං වල ඒ හැමතැනම නැගිටීමෙන් කියන්නේ මිනිසා කියන්නේ නිදහස්කාමී සත්ත්වේ. මිනිසාට නිදහස නැතුව ජීවත් වෙන්න බෑ. මම පොඩි උපුංචි උදාහරණයක් කියන්නම්. සෝවියට් දේශය තිබිච්ච කාලේ සීතල යුද්ධය තිබිච්ච කාලේ ජර්මනිය මැදින් තාපයක් බැඳන්නේ. එතකොට කතාවක් මේ තියෙන්නේ. මේකේ තැන් තැන් වල හිල් ගුල් හරගෙන මිනිස්සු එහාට මෙහාට පයින්නවා යමෑ වෙනවා. මේ අතර සමාජවාදී කඳවුරේ හොඳට කන්න බොන්න හැදිච්ච බල්ලෙක් අර නැගෙනහිර ජර්මනියේ ඉඳලා බටහිර ජර්මනියට පැනලා ධනවාදී කඳවුරට. පැනනට පස්සේ ඒ පැත්තේ හිටපු කෙට්ටු බල්ලෙක් මෙයා පෝස්ට්දායක බල්ලෙක් කෙට්ටු බල්ලා ඇහුවා ඇයි උඹ ඔච්චර සැපට ඉන්න තියෙද්දි මේ පැත්තට ආවි කියලා. එහෙනම් මම පොඩ්ඩක් බුරල යන්න ආවි කියලා කිව්වා. ඒ බල්ලා මම පොඩ්ඩක් බුරල යන්න ආවි. හරි අස්සෙල මම ඉතින් ඒකයි මම කියන්නේ මිනිසාට නිදහස අවශ්‍යයි. මිනිසා කියන්නේ නිදහස්කාමී සත්ත්වේ. එතකොට ඒ නිදහස්කාමී මිනිසුන් අපේ මිනිස්සු එහෙම කියනවා නම් යම්කිසි පිරිසක් ඒ සමස්තය නෙමෙයි ඒ කියන පිරිස නොදියුනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම දන්නේ. දැන් උදාහරණයක් ඇරෙද්දී අපි හිතමු දැන් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන්නේ නැහැ නේ අපි මුගක් නායක. දැන් මට මතයි එක සැරයක් ජනතා විමුක්ති නායකයා ටිල්වින් සිල්ලා එක පත්‍රයක ඉදලා ලංකාදීප පත්‍රයේ සම්මුඛ සාකච්ඡාවක කියලා තිබුණා ප්‍රජාතන්ත්‍රවාදී හොඳ ක්‍රමයක් තමයි. ඒවනම් තින් හොඳම ක්‍රමය නෙමෙයි කියලා කිව්වා. හැබැයි හොඳම ක්‍රමය මොකද්ද කියලා එයා කිව්වෙත් නැහැ. හැබැයි ඊට පස්සේ සුමානි මම දැක්කා යා ලිප්ටන් වටරව් මේ බෝඩ් එකක් අල්ලන් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් දෙනු කියලා. හරි ටිල්වින් සිල්ලා. ඉතින් ඒක තමයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම නිදහස්කාමී මිනිසාට කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ වටිනා දෙයක්ද කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මිනිසාගේ පාලනය. ඒතකොට මිනිසා තුළ තමයි ස්වෛරී භාවය තියෙන්නේ රටේ පුරවැසියා තුළ. ඒතකොට මේ රටේ පුරවැසියා තුළ තියෙන ස්වෛරී භාවයට අඩක් මතුවෙන්න විධියේ ක්‍රමවේදයක් තුළ මේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා කියන එකෙන් අනිත් පැත්තෙන් අදහස් වෙන්නේ අපිට අපේ ප්‍රශ්න විසඳන්න අසල මම ඔය ප්‍රශ්නෙටම අදාළ දෙයක් අහන්න. දැන් මේ ඔය අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පැවතුනොත් මේ අපේ ඒකීය රාජ්‍යයට හානියක්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල තමයි ඒකීය භාවය රටේ එක්සත් භාවය තහවුරු වෙන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනකොට තමයි බෙදුම්වාදී ශක්තිමත් වෙන්නේ. බෙදුම මම ඒකයි කිව්වේ අර මුලදී. සමස්ත අද වර්තමාන දේශපාලන ලෝකයේ සමස්ත දේශපාලන ආර්ථික සමාජ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුල පමණයි. බිදුම්වාදයටත් සාර්ථක විසඳුම් ලබා දීලා රට එක්සත් කරන්න පුළුවන්, රට එකට තියාගන්න පුළුවන්
හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල බලේ බෙදා හැරලා බලේ බෙදලා සහ බලේ බෙදා හැරලා දේශපාලනයේදී බලේ බෙදීම සහ බලේ බෙදා හැරීම කියන්නේ දෙකක් ඉසුරු division of power and distribution of power. එතකොට division of power කියලා කියන්නේ අධිකාරය කියන එක බලය කියන එක 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 අංශ වලට බෙදන්න ඕන ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණයේ මේ බෙදලා තියෙන මේ විදිහට. එතකොට මේක බෙදා හරිනවා කියන්නේ එක තැනකට කේන්ද්‍ර වෙන එක නවත්තලා පරිධියතෙක් කේන්ද්‍රයේ සිට පරිධියතෙක් උදාහරණ ඒ කියන්නේ මිනිස්සුන්ගේ අතර බලය දෙනවා රටේ පුරවැසියන් අතර. එතකොට පුරවැසිය ශක්තිමත් වුණාම මේක එක රැහැනකින් වගේ බැඳෙනවා. ඒ තුල තමයි රටේ එක්සත් භාවයේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාව ඔය කියන හැම දෙයක්ම වෙලා රට බෙදෙන එක නවත්තලා බිදුම් වාදී දුර්වල වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තේ ASCII පෞගේ අවුරුදු 5 ඇතුළත දැන් අපි ගම 2015 කඩේමක් හැටියට ගත්තොත් අපි විශ්වාස කරනවා දැන් කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ලැබුණයි කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මගේ ਉਹ ප්‍රශ්නේ ඉදිරිය වුණා මම කියන්නේ ਉਹ ඒක එහෙම වුණා එහෙම වුණ හේතුව තමයි අපිට 50 පෙරිය මේකේ ජනාධිපතිවරයා හොඳම උදාහරණ තමයි ජනාධිපතිවරයාට පොලිස් නිර්දාරික සමන්ත හිතවත් නොවිච්ච ගම මාරු කරන්න බෑ ඒ පොලිස් කොමිෂන් එකේ ඌට මාරු කළ යුතුද මේ මේ ප්‍රදේශයේ සිට අනිත් පැත්ත ප්‍රදේශයට මාරු කළ යුතුද පොලිස් කොමිෂන බැලුවේ දැන් අද මේ ඉසුරු කීප වතාවක් සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා මේ මැතිවරණ කොමසාරිස් කොමිෂනේ සභාපතිත්වය ඉස්සර අපි කතා කළේ මැතිවරණ කොමසාරිස් එක්ක දැයි කියන්නේ ඔහුගේ ඵලයම බෙදලා ගියා බයි ආයතන ශක්තිමත් මේ අවුල තුල මේ අවුල කියන්නේ දැන් මේ දැන් ජීවිතේ අධිකාරවාදියක් ඉල්ලන ඡන්දදායකයෝ ප්‍රජාසන්ත්‍රවාදී රැකගතියු කියන ඡන්දදායකයෝ ඔය මේ 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 සටන තුල කියන්නේ වාදයේ තුල අර පහුගිය අවුරුදු පහ තුල මේ අපිට නිකන් බුරුල් වෙච්ච ගතියක් නැත්තම් මේ පාලනය සුළු වෙච්ච ගතියක් බහැළු වෙච්ච ගතියක් දැනුනේ නැද්ද? ඔව් ඉතින් ඒක දැනන මම ඒක තමයි කිව්වේ හැමතැනම ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙන්න යනකොට ඔය වගේ දේවල් කර දැන් බොහොම තද කරලා තිබිච්ච නිදහස නැති කතා කිරීමේ නිදහස නැති විකල්ප අදහස් වලට ඉඩ නැති මාධ්‍යයක් තියෙන එහෙම ඒ විදිහේ පරිසරයක ඒ විදිහේ සදාචාරාත්මක සංස්කෘතියක් තියෙන වෙලාවක මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම නැති කරාට පස්සේ යම්කිසි ලිහදැමීමක් වගේ සිද්ධ වෙනවා. ඒතතේ ලිහදැමීම ක්‍රමානුකූලව උනේ නැත්නම් ගැටුම් සාගත තත්ත්වයක් ඇති වෙනවා. මෙතන ඒ ක්‍රමානුකූල ලිහදැමීම පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගත්තොත් මාධ්‍ය නිදහස මාධ්‍ය නිදහස කියන එක රටකට දෙන්න ඕන. ඒක දෙන ක්‍රමයක් පිළිවෙලක් තියෙනවනේ. ඒ කියන්නේ මාධ්‍ය කොයිතරම් ඒක පාවිච්චි කරන්න මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදිකා කොයිතරම් දියුණුද කියලා බලන්න ඕනනේ. ඒගොල්ලන්ගේ ආකල්ප මේ වශයෙන් ඒගොල්ලෝ කොයිතරම් දියුණුද. ඒ වගේ දේවල් බලන්න දුව නිකම්ම දීපුවාම මාධ්‍ය නිදහස ඒගොල්ලෝ වල්බුරු නිදහස බවට පත් කරගන්නවා ඒක. එතකොට ඒක රටේ අස්ථාවර බවක් රටේ ක්‍රමය බිඳ වැටීමක් වගේ හුඟක් ඇයට පේන්න ගන්නවා. ඉතින් ඒක තමයි දැන් වැඩවර්ධන. දැන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරපු වැඩවර්ධන බලන්න පහුගිය කාලේ. දැන් 2015 අජිත් විදියට ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවාට පස්සේ ඉඳලා අද දවස වෙනකම් විරුද්ධ පක්ෂයේ කරපු වෘත්තීය සමිතිත් එක්ක ඔය මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වගේ ඔහුට සම්බන්ධ අනුබද්ධ සංවිධාන වගේ තියෙන වෘත්තීය සමිති ඒ සියලු දෙනා එකතු වෙලා කරපු අරගල වලින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මත අරගෙන මම කියන්නේ ඒ ආණ්ඩුවේ කට්ටිය මේ දේශපාලන සම්බන්ධය නෙමෙයිනේ පක්ෂ වලට ඒ ඇරෙන්න අර කරපු හැම අරගල අතරින්ම එකම සාධාරණ අරගලේ හැටියට මම දැක්කේ මහ බැංකු වැඳුම් කර සිද්ධියට විරුද්ධව කරපු අරගලේ පමණයි. ඒකත් නිකන් අර හොරුන්ට විරුද්ධව කම්බහොරු කරපු අරගලයක් වගේ තමයි. ඒවත් පමණක් නෑ හොරකමක් නේ දුනුනේ. ඒකට විරුද්ධව කරපු අරගලේ අරෙන්ද අනෙක් කරපු කිසිම අරගලයක සාධාරණ පදනමක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ඒක ඒ වගේ නිදහසක් වල්ගුරු නිදහස දැන් ඕක එපා කියලා නේ කියන්නේ. දැන් ඒ කිසිම අර්ථයක් නැතුව තීරුමක් නැතුව ආණ්ඩුව අස්ථාවර කිරීම පමණක් ඉලක්ක කරගෙන කරපු රජයේ ඒ පුහුට්ටුවට සම්බන්ධ අයගේ ඒ දේශපාලන වැඩපිළිවෙල ඒගොල්ලෝ කරන අතරම ඒගොල්ලෝ මතයක් ඇති කරනවා මේ වැඩවර්ධන නියමයේ යන්නේ මේ හරිම ආණ්ඩුවක් අයිය තියෙන මිනිහෙක් නැති ඉඳන් ඔය ගෝඨාභය මාත්‍ය වගේ එකෙක් හිටිනවා එකෙකුට වර්ධනය කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ වර්ධනය කර කර
ඒ වර්ජනය මර්ධනය කරන්න පුළුවන් කොන්දති පන තියෙන ආණ්ඩුවක් මෙහැද එහෙම එකක් එන්න ඕන කියලා ඒගොල්ලෝම කියනවා. ඉතින් පරස්පරයි ඒගොල්ලෝම කියන්නේ. තේරුණා? ඔව්. දැන් එතකොට දැන් අපි කියමුකෝද ඔය මම ඔබ කියන කාරණේම එක පැත්තක් තව මේ ඔය ඒ පාර්ශ්වයම කියන කාරණයක් තමයි. දැන් ජාතික දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගිය නිසා තමයි අපිට මේ අර ත්‍රස්තවාදී පහ ප්‍රහාරයක් ඇති වුනේ. ඔව්. උනේ දැන් ප්‍රජාතන්ත්‍ර ඒ සම්බන්ධයක් තියෙනවා. දැන් මං අහන්නේ දැන් අප්‍රියද සිදුවීම සිදුුනේ. ඔව් දැන් මොකද ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගිය ඉඳන් ඒක හමු සිද්ධු වෙනවා. අජිත් සඳහන් කරා මේ සමාන අජිත් මේ මේ මොනවාද සේල සඳහන් කරා එකතැනකදී ප්‍රජාතන්ත්‍රවාදය හරහා තමයි මේ බෙදුම්වාදී නැවතු වෙන්නේ. නමුත් උදාහරණයක් විදිහට අප්‍රේල් 21 දැන් අජිත්ම සඳහන් කරන එක බෙදුම්වාදී ඒක අප්‍රේල් 21 සිද්ධිය බෙදුම්වාදී සම්බන්ධයක් නැහැ නමුත් උනාට ඒක අන්තවාදී සම්බන්ධයක් තියෙනවා නෑ අන්තවාදී කියන්නේ මම කිය බෙදුම්වාදී වගේ දේවල් නැති කරන්න පුළුවන් ඒක ජනතාව අතරුනේ බෙදුම්වාදී කියන එක ඉන්නේ ඒක නැති කරන්න පුළුවන් මිනිසුන්ට බලය දීලා මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නමුත් මේ වගේ දේවල් දැන් ප්‍රජාතන්ත්‍රවාදී තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් නෙමෙයිනේ පාස්කු විරුද්ධා ප්‍රශ්නේ උනේ රජයේ ඒකට වග කියන්න ඕන නිර්ධාරින් සහ දේශපාලනඥයෝ තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරගෙන නැතිගෙන ඒක 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 ඒ ප්‍රජාතන්ත්‍රවාදී විනය කියන එක ප්‍රජාතන්ත්‍රවාදී සංයමය කියන එක රටේ දැන් යම් ඕනම රටක ප්‍රජාතන්ත්‍රවාදී තුලින් ඇති කරන විනයක් තියෙනවානේ සංයමය ඒ විනය තිබුණේ ඒ විනය නොතිබිච්ච නිසා රජයේ වෛද්‍ය රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයෝ තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරගෙන නැති නිසා ඒකදී ඒ දේ වුණා ඒක ප්‍රජාතන්ත්‍රවාදී තිබීමේ වරදක් නෙමෙයි නමුත් ඒක ප්‍රජාතන්ත්‍ර ඒක වගකීම් පැහැදිලි. අපි අපි දැන් අපි අපි කතාවෙන් බහැරව ගොඩක් දේවල් කියන නමුත් අපි ආනාතරක් කරමු අපේ මාතෘකාව තුරට. ඔව්. වර්තමාන අපේක්ෂකයන් දෙදෙනා අපි කතා කළ යුත්තේ. මේ වර්තමාන අපේක්ෂකයන් දෙදෙනා තුළින්ම තියෙන්නේ බොහෝ දිනක් සහන් කරනවා එක් අපේක්ෂකෙක් එක් වේලිකාවට කරන කතා කරන්නේ තමන්ගේ ප්‍රතිපත්තිමාලාවේ තිබෙන ජනතාවාදී සහ ජනතාවට හිතකාමීද. ඒ වගේම අනෙක් තවත් ප්‍රේක්ෂකයෙක් සලහන් කරනවා රට ඉදිරියට සංවර්ධනය කළ යුතු දේ. විශේෂයෙන්ම කුහිකාර්මන්තේ ඒ වගේම සංචාරක ව්‍යාපාර ඒවා තුළින්ද රටට සංවර්ධනය වී යුත්තේ සහ සංවර්ධනය විය රටක් විදියට සංවර්ධනය විය හැකි. අර ආයුර්වේද හා. ඔව්. ඉතින් මා කතා කරන මේ මේ මෙහි මොහොතෙත් ජනාධිපති වර්ණයේ උණුසුම් ඉතාමත් උණුසුම් වාතාවරණයක් තියෙන්නේ. තව සතියක් වගේ කාලයක් තියෙනවා. ඔව්. මේ සතිය තුල බොහෝ දේ සිදු විය හැකි. මගේ ප්‍රශ්නේ වෙන්නේ මේක ඇසේ. මේ අපේක්ෂකයන් දෙදෙනාගේ ඔබ වඩාත්ම සුදුසු අපේක්ෂකයා විදියට දකින්නේ කවුද? වඩාත්ම සුදුසු කියන්නේ දැන් ඔය ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයෝ 35 දෙනාම මේ වැඩේ දන්නේ නැහැ කරන්න. කියන්නේ 35 දෙනාම මේක දන්නේ නැහැ. නමුත් අපිට බලන්න දැන් අපිට එහෙම සඳහන් කරන්න බෑ වර්තමාන සිරිසේන ජනාධිපතිවරයාත් වසර 30ක් 40ක් දේශපාලනේ රැඳීන පුද්ගලෙක් නමුත් ඌට ඔබට සඳහන් කරන්න බෑ ඌට දේශපාලනේ දන්නේ නැහැ නේද දැන් මෙහෙමනේ නමුත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව ජනාධිපතිනිය ඇය පැමිණෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ නමෙන් නැවත වරක් කාලාන්තරයකින් පසු එකවර මහා බස්නාහිර පළාත් බස්නාහිර පළාතේ මහානතිනිය වෙලා ඉන්පසු පක්ෂයට ඉන්පසු දිගින් දිගට තමයි දේශපාලන කටයුතු වලට පැමිණගෙන පැමිණගෙන එනවා අගමැති ජනාධිපති දක්වා. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කුඩා තැන ඉඳලා දේශපාලනේ මට තේරෙනවා. ඔව් මම සඳහන් කරන්නේ ඔබ සඳහන් කරනවා මේ 35 දෙනාටම දේශපාලන හැංගීම් නැහැ කියලා. නමුත් නෑ හැංගීම් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. දේශපාලන හැංගීම් දෙන හින්දානේ තරම් කරන්නේ. මම කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු දැන් හොද්දක් හදනවා. හොද්ද හදනකොට අපි හැන්ද හොද්දේ තියෙනවා. ඒ හැන්දට හොද්දේ රස දැනෙන්නේ නැහැ. දේශපාලනේ කොච්චර කාල හිටියත් අවුරුදු 30ද 40ද 50ද අද්දකින් කොච්චර තිබුණත් හැන්දේ හොද්ද තිබුණාට හැන්දට හොද්දේ රස දැනෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරයා එක වරක් පමණයි ඉතින් ඒ අවස්ථාව ලැබෙන්නේ තමගේ පාර්ශ්වය. නෑ ඒක නෙමෙයි මම කියන්නේ. දැන් මෙතන අපේ රටේ කාලෙක ඉඳලා දැන් දශක ගණනාවක් තිස්සේ දේශපාලන සංවාදයක් නැහැ. يعني මතවාදී දේශපාලනේ නැහැ. මතවාදී දේශපාලන කියන්නේ සමාජවාදී දේශපාලන විතරක් නෙමෙයි. මතවාදී කියන්නේ සමාජවාදී විතරක් නෙමෙයි ලිබරල් වාදී තව විවිධ පත තියෙනවානේ. මේ මතවාදී දේශපාලනයක් නෙවෙයි එකම ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නේ ගැන දෙපැත්තට විදිලා අන්න අරුණ රට බෙදන්න යනවා. මෙන්න මේගොල්ලෝ මේ රටේ ජාතික සමගියට හානි කරනවා කියලා දෙගොල්ලෝ දෙපැත්තට චෝදනා කර කර ඉඳලා එක පාට මැතිවෙන්නක් ආපුවම දෙගොල්ලෝ තරඟයට පොරොන්දු දෙන්න පටන් ගන්නවා. මිසක් මේ ලංකාවේ ප්‍රශ්නය ලංකාවේ දේශපාලනය ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් ඒ සන්දර්භයන් තුල බහ කතා බහ කිරීම කියන කාරණාව අද ලංකාවේ කිසි කෙනෙක් අතරින් සිද්ධ වෙන්නේ නැහැ. මොනවද මේ අර්බුදයට හේතු? අර්බුදයේ ස්වභාවය කුමක්? මොනවද මේ අර්බුදයට හේතු?
කොහොමද මේ අර්බුදේ නැති කරන්නේ? කොයි අර්බුදේ නැති කරන්න නැති කරාට පස්සේ ඇති වෙන සමාජය කොයි වගේද? කියන කාරණාවට කිසිම කෙනෙක් අවතීර්ණ වෙලා නැහැ. මේ සාකච්ඡාව සංවාදේ මේ මැති වෙන්නේදීත් කෙරෙන්නේ නැහැ. මේක පොරොන්දු තරඟයට පොරොන්දු දෙන එහෙම දෙයක්. ඉසුරුහපු ප්‍රශ්නෙට මේ 35 දින අතුරින් ප්‍රායෝගිකව දැන් මෙහෙමනේ ආණ්ඩු කියන ಜಾති ආණ්ඩු අවස ಜಾති තුනක් තියෙනවානේ. සමහර ආණ්ඩු සමහර පාලකයෝ බලයටපත් වුණාම යම්කිසි රටක ප්‍රදේශයක ඉතිහාසය පුරා අපි දැක්ක දෙයක් ඒ ප්‍රදේශ හුඟක් ශස්ත්‍රීක වෙනවා, සමෘද්ධිමත් වෙනවා, සාමය පැතිරෙනවා, නීතිය තහවුරු වෙනවා, මිනිස්සු සන්තෝෂෙන් ජීවත් වෙනවා, ප්‍රගතියක් ඇති වෙනවා. තවත් පාලක පිරිසක්පත් වුණාම මොකද වෙන්නේ? ඒ රටවල් වල යුද්ධ ඇති වෙලා මිනිසුන්ගේ සාමය නැති වෙලා ආර්ථික සංවර්ධනය අඩාල වෙලා ඒ සියල්ල නැති වෙනවා. එතකොට අජිත් තවත් තත්ත්වයක් තියෙනවා. සමහර පාලකයෝ පත් වුණාම එහෙම හානියක් වෙන්නේ නැහැ. ලොකු ප්‍රගතියක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔය විදිහට තියෙනවා. පාවිච්චි කරනවා. දැන් අපිට ලංකාවේ මේ විදිහට හරි පවත්වාගෙන යන්න ඕන. ඒතර මහා ලොකු සමෘද්ධියක් මහා ලොකු සෞභාග්‍යයක් ඉදිරි පිම්මක් බලාපොරොත්තු වෙන්න බැරි වුණත් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අර හිත ඇත්තම් පත කුඩාද කියලා කතාවක් තියෙනවානේ. යට එයා ඇවිල්ලා වර්ක් කොලි මම කියන්නේ. මම දකින්න විදිහට සජිත් ප්‍රේමදාස කියන්නේ වර්ක් කොලි මම ඒකට විරුද්ධ ප්‍රකාශ කරනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ හිටු ලේකම්වරයා විදියට ඌ සෑහෙන කොළමනගරේ මම කොළමනගරේ විතර නෙමෙයි සංවර්ධන වැඩපිළිවෙල ඒ වගේම මේ කියන්නේ ජනතාවට දකින්න පුළුවන් නැත්නම් ජනතාව නිරන්තරයෙන් විශේෂයෙන් ඇවිදින්න මිනිසුන්ට ඒ මංමවත් හදලා ඒ ආකාරයෙන් මොකද රටක සංවර්ධනයේ හා සමානව ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම ඉතා අවශ්‍ය දෙයක්. ඔය ඉතින් ඒක කෙරෙන්න ඕන. නමුත් ඒක කරන එක ඉතින් ඕක මේ රට නමුත් ඔබට එහෙම ඒක විතරක් මේ මම සංහන්දනේදී ඒක නොකරා ඒක විතරක් නෙමෙයි ඒක ඉස්සෙල්ලා ඉන්නට කරේ මේ ප්‍රේමදාස මහත්තයා රජිත්ගේ තාත්තා කරේ කරපු වැඩ මුචර දිනා දෙවන කොළබල නමුත් තියෙනවා මම කොළබල කරේ අර උඩින් යන පාළුවල් හැදුවේ මේ හැම දෙයක්ම කරේ එයා ඒක දැන් ඉසුරු කියන්නේ දැන් ඉස්සර ඔක ඕසිය මහත් එක්ක කරපු වැඩේ ඕක නෙමෙයි දේශපාලන දේශපාලන නමුත් මම සඳහන් කරන්න ඕනේ ලේකම්වරයෙක් විදියට Tamanට වැඩකටයුතු හැකි වැඩකටයුතු ප්‍රමාණය සංවර්ධන කටයුතු සඳහා ඔව් දායක වෙලා තියෙනවා මම සඳහන් කරේ දැන් අජිත් මේ අජිත් සහ අසේල සඳහන් කරපු විදිහට මේ පසුගිය ආණ්ඩු තුලදී අපි ඒව දැක්කේ නැහැ නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ආණ්ඩු තුල පමණයි අපි මේ වගේ නේද හිමිනීසුරු ආණ්ඩුවේ ප්‍රමුඛතාවයක් තියෙනවානේ ආණ්ඩුවල ආණ්ඩු ඒ ආණ්ඩු නමුත් යුද්ධයේ පැවතෙන අතරවාරයේ තමයි සංවර්ධන වැඩකට සමගාමීනේ නෑ හරි යුද්ධේ රටක සංවර්ධන රටක බලයට පත් වෙන දේශපාලන පක්ෂවල වර්ල්ඩ් වියු එකක් කියලා එකක් තියෙනවා වර්ල්ඩ් වියු එක කියන්නේ ඒගොල්ලෝ දකින ආකාරයක් තියෙනවා ඒ වර්ල්ඩ් වියු එකට අනුව ඒගොල්ලෝ ඒගොල්ලගේ ප්‍රමුඛතාවන් හැඩගස්සා ගන්නවා ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොළමනාකරේ පාලම් බෝක්කු හදන ඒවා ඒ පේමන්ට් හදන ඒවා එයාගේ ප්‍රමුඛතාවයන් හැටියට එයා දැනගෙන යම් වැඩ උත්සාහ කරයි. ඒකින් කියන්නේ නැහැ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අදත් මිනිහෙක් කියලා මම කියන්නේ නැහැ. නමුත් ඉතින් මෙහෙමනේ අයියා ජනාධිපති සල්ලි ඕන තරම් කියන ප්‍රමාණයෙන් පාස් වෙනවා. රටේ අයවැයෙන් 65% රාජපක්ෂවරු යටතේ තිබිච්ච අමාත්‍යාංශවලට සහ ආයතනවලට තමයි ඒගොල්ලෝ ඒ කාලේ බෙදාගත්තේ. අනිත් කට්ටියට ඔය ඉන්න ලොකු කෙරුම් කාර්යය ඔක්කොටම ඉතුරු 35 ගියේ. එතකොට හමුදාව කොහොම දාලා හමුදා කාර්යෝ දාලා හමුදා නිලධාරීන් දාලා යුද්ධෙට ගිය හමුදා නිලධාරීන් ඒගොල්ලන්ට අයිති නැති වැඩවලට දාලා ඒගොල්ලෝ කසල සෝදක සුද්ධ කිරීමේ වැඩවලට දාලා ඒ විදිහේ වැඩ ගත්තා. ඉතින් අනිත් එකට නියෝග දෙනකොට ඒ කියන්නේ ඕඩර්ස් දෙනකොට ජනාධිපතිගේ මල්ලි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා යම් වැඩ කොටසක් කෙරුණා ඒ කාලේ. නමුත් ඒව නෙමෙයි දැන් ඒව කළා කියලා රටක ඉව කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ ඔය කොන්ක්‍රීට් වනාන්තරයක් හදන වැඩේ ලෝක හැමතැනම සිද්ධ වෙනවා නේද? ගෝඨාභයෙන් ඉඳලා නෙමෙයි මේ හැමතැනම සිද්ධ වෙන දැන් මේ රටවල සිද්ධ වෙනවා නේ. ඉංගලන්තෙ සිද්ධ වෙනවා නේ. චීනෙ සිද්ධ වෙනවා නේ. හැමතැනම සිද්ධ වෙනවා. ඒක නෙමෙයි නේ රටේ දේශපාලනය කියලා කියන්නේ මේ කොළඹ මේ පේමන්ට් ටිකක් හදන එක නෙමෙයි නේ. ඒව කරයි කවුරු ආවා ගෝඨාභය විතරක් නෙමෙයි. මම කියාගෙන ගියේ අපි ඉස්සෙල්ලා කතා කරගෙන ගිය මාතෘකාවේ මට ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ මට මං හිතන්නේ සම්පූර්ණ කරන්න බැරි වුණා. ඒ කියන්නේ දැන් ලංකාවේ මේ ප්‍රායෝගික සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා වර්ක් කොහොලි මිනිස්සු දැන් එයා කියනවා එයා නිදාගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ නිදාගන්නේ බොහොම සුළු කාලයක්. ඒ වැඩ කරන මනෝවිද්‍යාත්මක සාමාන්‍යයෙන් වැඩ කරන එක එන්ජොයි කරන මිනිහට.
එහෙම නිදිමතක් දැනින්නේ එයාට හීනෙනුත් පේන්නේ වැඩ තමයි. ඉතින් ඒ වගේ පුරුදු වෙච්ච වර්කහොලික් මිනිස්සෙක් සදිත් ප්‍රේමදාස මත එයා යම්කිසි වැඩ කොටසක් කරන්න උත්සාහ කරයි අර හිත නැත්තම් පත කුඩාද වගේ යම්කිසි වැඩ කරන නමුත් එයාගෙන් හානියක් වෙන්නේ නැහැ මම කියන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් මං කිව්වා අර ආණ්ඩු තුනක් තුන් වර්ගයක් තියෙනවා සමහර ආණ්ඩු අපම ප්‍රබෝධයක් ඇති වෙනවා සමහර ආණ්ඩු අපම පිළිවක් ඇති වෙනවා සමහර ආණ්ඩු අපම තියෙන විදිහට තියෙනවා. ඒතකොට අඩුම ගානේ රට තියෙන විදිහටවත් තියාගන්නේ සදිත් ප්‍රේමදාස මහත්තයාව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් රට විනාශ වෙනවා. ඒක කොහොමද කියන්නේ? ඒක අපි කතා කරමු. මොකද විනාශ වෙන ක්‍රම මොනවා? ක්‍රමවේදය. ක්‍රමවේදය තමයි අපි මෙතෙක් කතා කරපු ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ කාරණාව ගත්තොත් මිනිසුන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමිවීම කියලා කියන්නේ අපි හිතමු මාධ්‍ය නිදහස කියලා. ඔව් එකක්. ඔව් අපි කියමු මාධ්‍ය නිදහස. මාධ්‍ය නිදහස කියලා කිව්වම මිනිසුන්ට එච්චර වැදගත් කමක් නැහැ. වටිනාකමක් තේරෙන්නේ. දැන් මාධ්‍ය නිදහස නැති වුණාම මොකද වෙන්නේ රටේ? මිනිසුන් විචාර බුද්ධි නැති වෙනවා. බලන්න එකම දෙයක්. දැන් අපි මෙතන කතා කරන විවිධ පැති වලින් යම් කාරණා. මාධ්‍ය නිදහස නැති වුණාම මට මතකයි 2010 ජනාධිපති වර්ණයේදී මම ලංකාවේ ජනාධිපති වර්ණ වැඩ කටයුතුට ගිහිල්ලා හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව වැඩ කළා. ඒ වෙලාවේ මම ගියා මගේ පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ හම්බෙන්න. ඒ කියන්නේ මේ ඔහු මගේ පැරණි දේශපාලන හිතවතෙක් මට වැඩි බොහොම වැඩි හිටි දේශපාලන සගෙක් වගේ. මම ගිහිල්ලා මම අලියා කියලා කතා කරා. ඉතින් මම ගිහිල්ලා කතා කර කර තියෙකක් බිපි ඒ ගෙදර කතා කර ඉන්නකොට ටීවී එක දාලා තියෙනවා ඒකේ. ඒ ටීවී එකේ දේශපාලන වැඩසටහනක් යනවා. ඒ දේශපාලන වැඩසටහනට ඇවිල්ලා තියෙනවා ගෙන්නලා තිබුණා ආරාධිතයෝ ආණ්ඩුවේ දේශපාලනඥයෝ 4 දෙනෙක්. දේශපාලනඥයෝ 4 දෙනෙක් ගෙන්නලා තිබුණා. ඒ 4 දෙනාම ආණ්ඩු පක්ෂේ. හරි. ඒ 4 දෙනාම ආණ්ඩු පක්ෂේ. ඒක ප්‍රශ්න අහන එකේන යත් ආණ්ඩු පක්ෂේ පැහැදිලි. ඒ ආසන සංවිධායකකමුත් මං හිතන්නේ ඉල්ලෙල්ල හිටපු එකෙක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයක එයත් ආණ්ඩු පක්ෂේ. ඊළඟට දැන් වැඩසටහන යන අතර ටෙලිෆෝන් දුරකථන වලින් එක එකනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වැඩසටහන. ඒවත් සෙට් කරලා. ඒ කියන්නේ කලින් සූදානම් කරලා ඒ කතා කරන්නේත් ඒ පැත්තෙමයි. ඒතකොට මම ඇහුවා අර මගේ හිතවතාගෙන් අයියේ දැන් මේ වැඩසටහනේ කවුරුත් මේ විකල්ප සර් පක්ෂින් හෝ විකල්ප මේ වෙන්නේ නැහැ නේ කවුරු? මොකටද? වැඩන්නේ නැහැ නේ. උන් ඇවිල්ලා කියනවා අපිට වැඩන්නේ අපිට වනේ මේක තමයි. අපි මේ කියන ඉතින් මිනිස්සු ඒකට හුරු වුණා. දැන් මේ මිනිස්සයා දන්නේ නැහැ මේ කියන මේ 5-6 දෙනාම කියන දෙයකට වඩා විකල්ප අදහස් තියෙනවා. ඊට වැඩි වෙනස් පැත්තකින් මේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන් කියන කාරණාව ඒක. ඒතකොට ඒකේ මොකද්ද වෙන්නේ ජනතාව ඒකට හුරු වුණා. රටේ මිනිසුන්ගේ විචාර බුද්ධිය නැති වෙනවා. එහෙම වුණා මොකද වෙන්නේ? රට දියුණුවේ ගොඩනැගිලි ඇදිලා. නමුත් දුබායි වගේ රටක්, සවුදි අරාබිය වගේ රටක්, මැද පෙරදිග රටවල් වගේ රටක් ඉතින් හොඳට හැදිලා තියෙන කොට නැහැ. නමුත් මිනිස්සු දිනුනද? නිදහස් චින්තනය? ඔව් අලුත් අදහසක් ඇති වෙලා තියෙනවා. උගත්තු ඇතිවීමයි මම කියන්නේ අදින් උගත්තු ඇතිවීමයි රටේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන විශ්වවිද්‍යාල වරන් දෙනවා කියලා උසස් පෙළ සමත් වෙන සියලු දෙනා. හොඳයි ඒක දෙනවා. ඒක අපි අනුමත කරනවා. මම හිතන්නේ දැනුත් දෙනවනේ ඇසෙල දැනුත් දෙනවා සුදුසුය. නමුත් ඉඩකඩ නැත. ඔව් ඉඩකඩ නැහැ. විශ්වවිද්‍යාල ඉඩකඩ දෙනවා කියන්නේ මෙයා කියන්නේ දිනුවට පස්සේ. ඉතින් මොන හරි කරලා සමහරවල්ලාට අපි කියමු දෙනවා කියලා මොන උගත්තු බිහිවේ. නවලිබරල් ආර්ථික ක්‍රමයේ ආවට පස්සේ ලෝකේ පුරා සිද්ධ වෙච්ච දෙයක් තමයි ලෝකේ පුරා උගත්තු බිහි වුණා. විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වුණා. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය කොච්චර පුළුල් වෙලාද කියලා බලන්න. අපි පොඩි කාලේ විශ්වවිද්‍යාල කීයද ලංකාවේ තිබුණේ? අද විශ්වවිද්‍යාල රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ගත්තම 100කට කිට්ටුව දිනනවා. ඉන්දියාවේ නිදහස දීලා යනකොට විශ්වවිද්‍යාල තිබුණේ සුද්ධෝ විශ්වවිද්‍යාල ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 20ක් 25ක් තිබුණා. අද 1000කට කිට් වෙන දෙනවා ඉන්දියා විශ්වවිද්‍යාල. පෞද්ගලික විශ්වවිද්‍යාල රජ විශ්වවිද්‍යාල ඔක්කොම ගත්තා. ඒතකොට ලෝකෙ හැමතැනම උගත්තු ටිකක් බිහිවේ. නමුත් බුද්ධිමතුන් බිහිවෙන්නේ. අපි බුද්ධිමතා කියලා කියන්නේ විචාරශීලී උගතා. විචාරශීලී උගත්තු බිහිවෙන්නේ නැති වුණාම රටකට ඉස්සරහට යන්න බෑ. එතනින් අලුත් අදහස් බිහිවෙන්නේ නැහැ. බුද්ධි නිර්මාණශීලී බිහිවෙන්නේ නැහැ. ඒ තත්ත්වෙ මම මේ එක උදාහරණයක් විතරයි කිව්වේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනුවොත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා රටේ. ඒකයි මම කිව්වේ මම අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ. කොහොමද රට පිළිගන්නේ ගෝඨාභය දිනුවොත් කියලා. අපි වැඩසටහනේ අවසාන විනාඩි කිහිපයට යමු. අතර්ෂණ මේ දැන් ඊළඟ ප්‍රශ්න මම අජිත්ති මට තියෙන ප්‍රශ්නයක් මේ දැන් ඔබ MLA මේ අපි ඉසුරුත් එකට කිට්ටු වුණා මේ කොටු කරන්න හැදුව අපේක්ෂක දෙන්නේ කියන එක විතරයි. කියන්නේ අවසාන වශයෙන් ඉන්නේ ප්‍රධාන අපේක්ෂක නේ අපි මාතෙන් සඳහන් කරේ අවශ්‍ය ප්‍රධාන වශයෙන් අපේක්ෂෙන් තුන්ති අගනේ ප්‍රධාන අපේක්ෂෙන් තිදෙනයි මේ 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 භූමිකාව තුල අපි දකින්න පුළුවන් වෙන්නේ අනුර කුමාර් දසනායක ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම සජිත් ප්‍රේමදාස
ඕන් දෙදෙනා පිළිබඳ විතරයි අපිට කතා කළ හැකි. මොකද ඡන්ද පදනම හසහ ඡන්ද ලබා ගැනීම විදිය බැලුනකට අපිට ප්‍රධාන පක්ෂ ප්‍රධාන ධාරා පමණයි මම කතා කරන්නේ. මොකද මහේ සේනනායක ඒ වගේම අනිකුත් පක්ෂවල කතා කිරීම මම හිතන්නේ අපේ කාල වේලාවත් එක්ක අපි කාලය මිඩම් කිරීම තේරුමක් නැති වෙනවා. ඔව් දැන් මගේ ප්‍රශ්න මේකයි ඇත්තට. දැන් අනු විශේෂයෙන් දැන් මෙතන දැන් ඔබ අපි පැහැදිලිව කියන එකක් තමයි දැන් අර මේ ළඟදී ආපුවාම මේ MCC මේක ගැන මම ඊළඟ ප්‍රශ්න අවසන්. මම ගොඩක් අය කියපු කතාවක් තමයි ඔක සජිත්තාවත් ආදාර ගන්නවා මේ ගොඩක් අය ආවත් ආදාර ගන්නවා. ඒ කියන්නේ මේ පාර්ශ්ව දෙකටම ඇත්ත ඒක විසඳුමයි. මොකද ඔබ වගේ විස්තර කළා ලෝක අද ලෝක යන රටා දල්වාදේ ඒකට අනුගත වෙනවා. කවුරුත් ඡන්දෙදිම නටුවත් ඊට පවුවදාට තනතුර බාරගත්ත කවුරු හෝ කොහෙන් හෝ චීනෙන් හෝ ඇමරිකාවෙන් හෝ කොහෙන් හෝ ආධාර අරන් තමයි මේක මේ පවත්වාගෙන යන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපේ විශේෂයෙන් ජවිපේ හා සහ අපේ නිදහස් හිතන අනික් කණ්ඩායම් අනුර කුමාර මේක ඡන්දේ දිය යුතුයි ඡන්දේ දනවයි කියන තුල දැන් අපිටම ඕම් කැම්පේන් එකක් ගේනවා ඒක දෙන්න කියලා. එතකොට ඒ තුන්වෙනි පාර්ශ්වය ආපුහම අර අපි ඉස්සෙල්ලා මතු කළ භයානක තත්ත්වයක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය හා පැසිස්තාලේ ආණ්ඩුවක් එහෙම. එතකොට මේ පැසිස්තාලේ ආණ්ඩුව එහෙමට අර අනුර දිසානායක මහතා කරන ඔහුවා තමන් ස්වාධීනව කරන කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් ඒ මේ කොටබේ රාජපක්ෂ මහතාගේ කැම්පේන් එකට උදව් වෙනවා නේද? උනේ දැන් අනුර කුමාර කෙටියෙන් කියනවා නම් අජිත් මේ වෙලාවේ මම කිව්වේ තීව්‍ර සටනක් තියෙන ගලවුට සටනක් තියෙන මේ අපේක්ෂක දෙන්නාට. ඒතකොට මෙතන තීරණාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීන් වැඩගත් වෙන ප්‍රජාතන්ත්‍රවාදීන්. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බලනකොට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීම අති භයානක බිහිසුණු දෙයක් කියන කාරණාව සාමාන්‍ය මිනිහෙකුට තේරුම් කරලා දෙන්න අපි හුඟක් මහන්සි වෙන්න ඕන වුණාට ඒක අනුර දිසානායකට තේරුම් කරලා දෙන්න හුඟක් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ අපිට. මොකද අනුර දිසානායක දේශපාලනේ දන්නවා. අනිත් එක අනුර දිසානායකට ඕන තරම් අත්දැකීම් තියෙනවා ගෝඨාභය රාජපක්ෂගේ යුගයේ සිද්ධ වෙච්ච දේවල්. අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ලසන්ත වික්‍රමතුංගලා කවුරුත් කතා කරන දේවල් නේ. ප්‍රදීකෙක් පෙරිතෙක් නැලි කොල්ලා. නමුත් අනුර දිසානායකට අමතක කරන්න බෑ ගෝඨාභය රාජපක්ෂලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීව මැරුවා. ඒගොල්ලන්ගේ පාලන කාලය තුල ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීව මැරුවා. වියංගුඩ සහෝදරෙක් මැරුවා මට මතකයි හොඳට. තව අවස්ථා කීප දෙනෙක් මැරුවා ගෝඨාභයගේ කාලේ හදිසි නීතිය පාවිච්චි කරමින්. ඒ හදිසි නීතියට අනුර දිසානායකලා එදා පක්ෂව ඡන්ද දුන්නා. ඒ කියන්නේ අර මොකද්ද මේ 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 තමන්ට හානි කරගන්න තමන්ම මේවා කරා වගේ. ඉගැන්නේ ගෝඨාභය රාජපක්ෂලට හසි නීතිය සම්මත කරගෙන මර්ධනය ගෙනියන්න ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී අතීස්සුව පක්ෂව UNP එකේ ඡන්දෙදී මේ වැලකී සිටි අඳුම ගන්න මේ යුද්ධයට හසි නීතිය අවශ්‍යයි කියලා. ඒගොල්ලෝ මේ පක්ෂව ඡන්දෙ දෙන්නේ කියේ නැහැ. මේ පක්ෂව දුන්නේ නැහැ. යුද්ධයට හසි නීතිය අවශ්‍ය නිසා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ යුද්ධයට හසි නීතිය අවශ්‍යයි කියලා අතීස්සුව ඒ හසි නීතිය පාවිච්චි කරගෙන ගෝඨාභයලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීව මැරුවා. එතකොට ගෝඨාභය කවුද කියලා අනුර දිසානායකට අමුතුවෙන් අටුවාටීකා ටිප්පණි ලියලා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔහු දන්නවා. සජිද්ද ගෝඨාභය කියන කාරණාවේදී මේ අන්ත ප්‍රසිෂ්ඨතාලේ මිනිහෙක් බලයට එන්නයි සූදානම් වෙන්නේ. මොහු ආවොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි අවධානමක් දැඩි අනුතරක් තියෙනවා. ඒ නිසා හැම දෙයක්ම අමතක කරලා මොහු පරාද කළ යුතුයි කියන කාරණාව ඔහුට තේරුම් ගැනීමේ හැකියාව නැතුව නෙමෙයි පුළුවන්කම තියෙනවා. බොරු තර්කයක් දාලා උණුත් එකයි බුණුත් එකයි මේ දෙගොල්ලෝ මේකයි කියලා තර්කයක් දාලා අපි තුන්වෙනි බලවේග ගොඩනගන නිසා බොරු තර්කයක් දාගෙන ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි බලවේග ගොඩනගන එකට ඉතුරු මම කැමතියි. මම දේශපාලනේ පටන් ගත්තු කාලේ ඉඳලා තුන්වෙනි බලවේග ගොඩනගන තමයි අපි හැමදාම මහන්සි වුනේ. නමුත් ඒකට කාලයක් සහ වෙලාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පස්මහ බැලුම් බැලුවෙත් කාලේ දීපේ දේශේ බලන්න. එතකොට මේ ඉපදු බුද්ධත්වයේ මේ 15 ඒවා බලන්නේ. ඉතින් මේක මේ ජනතා විමුක්ති පෙරමුණට තේරෙන්නේ නැති දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ කරන්නේ මහා මේ ද්‍රෝහි ක්‍රියාවක්. යම් කිසි විදිහකින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළොත් ජනතා විමුක්ති පෙරමුණ කරන මේ හානිය නිසා, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගන්න ඡන්ද ප්‍රමාණය නිසා නම් ගෝඨාභය දිනුවොත් දිනන්නේ අනුර දිසානායක පරම ජනතා ද්‍රෝහියෙක්, පරම ජාති ද්‍රෝහියෙක්, පරම ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් හැටියට අපේ රටේ ඉතිහාසයේ කළු අකුරින් ඉතත් අද කළු අකුරින් ලියන එක නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම
ඔහුට ඔහුගේ මිනිවලට සහගහනවා මොකද ඔහු දන්නවා ඉතා පැහැදිලිවම ඔහුගේ පක්ෂයේම සහෝදරවරු ගෝඨාභය ඇතින් මැරුණා ඒ තරම් දරුණු ඒකාධිපති ආඥාදායක පාලන එදාටත් වඩා ප්‍රබල මහින්ද හිටියේ එදා දේශපාලන චරිතයක් හැටියට මහින්ද දේශපාලන චරිතයක් හැටියට හිටින් ඉන්න කොටාර දේවල් සිද්ධු වුණේ නමුත් ගෝඨාභය මහින්ද නැතු ගෝඨාභයගේම යුගයක් ආවොත් කොයි වගේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වෙයිද මිනිසුන් නිදහසට හානි වෙයිද කියන කාරණාව තේරුම් ගන්න නැතුව අනුර කරන මේ වැඩේ පරම ජාතිද්‍රෝහි ජනතාද්‍රෝහි ක්‍රියාවක් ඔහුට තාමත් ඉඩ තියෙනවා ඉල්ලා අස් වෙලා ගෝඨාභය පරාද කරන්න කියලා කරන ඉල්ලීම කළොත් ඔහු ජාතියේ උට ජාතියේ ප්‍රණාමය වීම වෙනවා ඒකයි මම කියන්නේ ඔව් අවසාන වශයෙන් මේ වැඩසටහන නිම කරන්න අද දවසේ පිටරවෙන්නේ කාලයත් එක්ක අවසාන වශයෙන් පුළුවන් නිගියක් දෙන්න මේ ජනාධිපතිවරණය කවුරු ජයග්‍රහණය කරයි දැන් ඉංගියක් කියලා කියන්නේ මෙහෙමයි ඉසුරු දැන් මේ ජන මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පළවෙනි එකපාරින්ම ජයග්‍රහණය කරන්න නම් 150ක් තවත් ඡන්දයක් ගන්න අවශ්‍යයි දිරණ කවුරු අපේක්ෂකයා. ඒතකොට රටේ 2018 ඡන්දීමේ නාම ලේඛනය පදනම් කරගෙන තමයි මේ පාර ඡන්දය පවත්වන්නේ. ඒතකොට ඡන්දදායකයෝ ඉන්නවා 1,59,00,000 ගණක් ඉන්නවා කියලා තමයි මෙතනකම සාර්ථකව ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ 1,59,00,000 උහුම බලාපොරොත්තු වෙන 100ට මේ පාරේ ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම ඡන්ද පාවිච්චි කිරීමක් සිද්ධ වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් 80ක් 85ක් අතර යම් ප්‍රමාණයක් ඡන්ද පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි වෙන ඡන්ද වලින් ලක්ෂ 65 පන්නලා 67ක් විතර ගත්තොත් තමයි කාට හරි ඊටම සාර්ථකව ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ ලක්ෂ 67 ගන්නකොට දකුණේ ගෝඨාභයට දිනන්න නම් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තටත් වඩා සිංහල ප්‍රදේශ වලින් ඡන්ද ගන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත 2015 ජනාධිපතිවරණයේදී තංගල්ල වගේ ආසන වලින් 164.0 ගානක්. ඒ කියන්නේ 165ක් කීමක්. මම දැන් කුරුණෑගල ගඩන් 165ක් විතර ඡන්ද ප්‍රමාණයක් ගත්තා. ඒතකොට මෙවර ගෝඨාභය රාජපක්ෂට 165 පන්නලා ගන්න බැහැ එක ආසනයකට. ලංකාවේ එක දැන් අපි කියන ආසන කියලා කියන්නේ ඉලෙක්ටොරල් ඩිවිෂන්ස් ඔය පස් ඉස්සර ආසන කියලා නෝට කිව්වේ. ඒ මෙතන කොට්ටාසනේ මෙතන කොට්ටාස කියන්නේ දැන් ඩිස්ත්‍රික් එක. ඒකට යනාදී ඔය මැති ඩිවිෂන් ඔෆ් ඉලෙක්ටොරල් ඩිවිෂන් කියලා කියන්නේ. ඒකට මේ මැතිවරණ ආසනවල එකම ආසනයකවත් 165 පන්නන්න බෑ ගෝඨාභයට. නමුත් සජිත් ප්‍රේමදාසට 180 පන්නන්න පුළුවන් ලංකාවේ ආසන 50ක් විතර. ලංකාවේ උතුරු කියන්නේ මැද කොළඹ උතුරු කොළඹ නුවරඑළිය ඒ උතුරු නැගෙනහිර ඒ හුඟක් ආසන ගත්තම ආසන 50ක විතර සජිත් ප්‍රේමදාසට 170 ඉලක්කයට යන්න පුළුවන්. ගෝඨාභයට 165 ඉලක්කයට එකකවත් යන්න බැහැ. ඒතකොට එහෙම ගත්තම අර සුළු ජාතික ඡන්ද මුස්ලිම් ඡන්දෝනේ 185ක් හම්බෙන්නේ සජිත්ට. මම කියන්නම්. දෙමළ ඡන්දවල පුංචි ප්‍රශ්නයක් තියෙන ඡන්ද පාවිච්චි කිරීමේ ප්‍රතිශතය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. අනිත් පැති වල 80-85 වුණාට දෙමළ ප්‍රදේශවල සාමාන්‍ය 70ක් විතර වගේ දක්වා අඩු වෙන්න පුළුවන් සාමාන්‍ය 165 වෙන්නත් පුළුවන් ඡන්ද පාවිච්චි උතුරේ විශේෂ මොකද මේ පැත්තේ මේ සිංහල දේශපාලනයේ දැඩි විරෝධිකුත් එක පැත්තකින් එහෙම ස්ථිරිකුත් තියෙනවා ඒ නිසා නමුත් ඒ කොහොම වුණත් අවසාන ජයග්‍රහණයේදී මම හිතන්නේ සජිත් ප්‍රේමදාසට ගෝඨාභයට වැඩි අඩුව තරමින් ඡන්ද ලක්ෂ 7ක් 8ක් ගන්න පුළුවන් අරගෙන ਉਹ ජයග්‍රහණය කරනවා කියන එක තමයි මට අද දවසේ තියෙන තත් විශේෂ දෙයක් නෝනු ඉතින් දැන් මම ගිය 2005 ජනාධිපතිවරණයත් උතුම් කියලා මම කිව්වා විශේෂ දෙයක් නුනොත් කියලා. ඒ වගේ විශේෂ දෙයක් වුණා. ප්‍රභාකරන් ඡන්ද වර්ධනය කරන්න. ඒක වුණ නැත්නම් එදා රණින්නේ දිනන්නේ 2005. ඒ වගේ දෙයක් අසාමාන්‍ය දෙයක් වුණ නැත්නම් මේ වැතිවෙන්නේ ලක්ෂ 7-8කින් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරා. ලක්ෂ 7-8කින් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරයිද කියලා අපිට බලන්න පුළුවන් තව සතියක වගේ කාලයක් තියෙනවා. ඉතින් අපිට විදුරත් එක්ක එකතු වෙලා හිටියොත් ඔබට නිරන්තරයෙන් පුළුවන් ඡන්දේ සඳහා ඡන්ද අපි 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 ඡන්ද දවසට මම කියන්නේ හම්බෙන්න බලාපොරොත්තු වෙනවානේ ඡන්ද අනවනේ ඉතින් අපි ඡන්ද දවසට විශේෂයෙන් ඔබත් එක්ක එකතු වෙන්නත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් අසේලව ඉන්න ගන්න බලාපොරොත්තු වෙනවා නේද ජිත් මේ අසේලට එන්න සිද්ධ වෙනවා ඔබ දැන් අසේල ඡන්ද ලක්ෂ 7කින් දිනනවා කියලා සජිත් ප්‍රේමදාස ඒක ජනාධිපති අපේක්ෂක ජයග්‍රහණය කරනවා කියලා සඳහන් කරනවා ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ලැබෙන ආරංචි මාර්ග තමයි බොහෝ මේ ඡන්දේ තීරණත් වේ බොහෝ දෙදෙනාටම 50% ප්‍රතිශතය තමයි තියෙන්නේ කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් බලමු
බාරයි ජනතාවට තමයි තීරණය දෙන්නේ. අපි ඔවුන්ෙන් ඔවුන්ට මේක බාර දීලා අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි අශේල. බොහොම ස්තුතියි අජිත්. බොහොම ස්තුතියි උපුල්. බොහොම ස්තුතියි අජිත්. අපිට මේ අවස්ථාව මේ විදිහට කරගෙන යන්න. එතනම් මේකෙන් පිටිපස්සෙ ඉතිරෙන් පිටිපස්සින් අපේ විශ්වාසපදකතුමාව නිරන්තරයෙන් මතක් කරන්න ඕනේ. බොහොම ස්තුතියි උපුල් පාදක විතර. ඉතින් අපි වැඩසටහනෙන් ගිහිල්ලා ඉන්න තමයි මේ සූදානම් වෙන්නේ. හමුවෙමු අපි ඉරිදා රාත්‍රී 6:00 සිට රාත්‍රී 8 දක්වා විදුරත් එක්ක එකතු වෙන්න. අජිත් එනවා. ආසේලත් වෙනවා. තවත් වැඩිදුර තොරතුරු කතා කරන්න පුළුවන්. ඔබට සුබදායක රාත්‍රියක්.